නතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. මේ වසී නාසී අත්තාාහෝති ආරෝගෝ පරම්මරනාාති ඉත්හේකේ අභිවදන්ති ඉති ස්‍රද්ධාාවන්ත පින්වත්නි අපි. ධර්ම දේශනාවකින් බලාපොරොත්තුවිනව විශේෂයෙන්ම අපේ මේ යන ගමන නැත්තම භහවනා ජීවිතයට යම්කිසි කලේලියක් ලබාගන්න අපේ ඒ ගමන පිරිසුදු කරගන්න මොකද බුදුරජාණන් වහන්සේ බුදුුවනකින් දැකලා ධර්මයක් දේශනා කරනවා සහරලාට අපිට හිතාගන්න බැරිතරන් සහර ගැඹුරු දේවල් බුදුරාණන් වහන්සේ සරල විදිහට ඒ වගේම අපිට තේරණ විදිහට කියල දෙන්නු ජාහ කල්ලකත් තියෙනවා. තිේ නිසා බන්ඳු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ඇහුම්කන් දෙන්න දෙන්න අපේ අනගමන තව තව පිරිසුදු වෙනවා ඒ වගේමයි අපේ හිතේ යම් කිසි සැකසංකා තියෙනවනන් ඒ දුර්වෙලා යනවා ඒ වගේම අපිට ඉදිරියට කරන්න තියෙන දේ ගැන යම්කිසි නිවරදි අවබෝධයක් වැටහීමක් එන්න පටන්ගන්නු එනිසා සුත මේ ඥානයකින් අපේ අත්දැකීම යම්කිසි උද්ධීපනය කර ගැනීමක් අදකීමට යම් කළේලියයක් ලබා ගැනීමක් එනිසා ප්‍රයෝජනවත් වෙනවා ති මේ අස්ථාවදී ඇත්තටම අපි උත්සාහන්ත වෙන්නේයන්නේ බඳු බුද්ධ දේශනාවකින් යම් කළේලියක් ලබා ගන්නයි ති මේ බුද්ධ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්‍යම නිකායේ උපරි පන්නාසකේ එකඇන්න තුම් වෙනි පොත්තේ මේ සූත්‍රයට නමදීලා තියෙන පංචත්තය සූත්‍රය කියලා මේ සූත්‍රය මුල්කරගෙන පූජනීය ලොකසාමන් වහන්සේ මේ වෙන කොට ධර්ම දේශනා හතරක් පවත්වල තියන මම අද අදහස් කරනවා යම්කි සූත්‍රය පිළිබඳව යම්කිේ සාරාංශයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ අදට නියමිත කොටස ගැන යම් පමණක විස්තරයක් කරන්න. දැන් පංචත්තය සූත්‍රය පටන්ගන්නේ භාගුතන් වහන්සේ ජේතවනාරා මේ වැඩසිටින අවස්ථාවේදී භාගුතන් වහන්සේම භික්ෂූන් වහන්සේලා ආරම් මේ අරභයාය භික්ෂූම්න් වහන්සලා අරමුණු කරලා බදුරියන් වහන්සේම මාතෘකාවක් අරගන්නවා මාතෘකා අරගෙන තමයි මේ සූත්‍රය විග්‍රහ කරන්න විස්තර කරන්න තොට විශේෂ සංසිද්ධයක් නිසා නෙමෙයි බුදුරියන් වහන්සේම මේ භික්‍ෂූන් වහන්සේලාගේ හිතේ ඒමත් නැත්තම් මේ අනාගත මනුස්සයින්ගේ හිතේ උපාසික උපාසිකාවන්ගේ හිතේ අනාගතයේදී හෝ වර්තමානයේදී හෝ ඇතිවෙන්න පුළුවන් යම් කිසි සැකසංකා පවිධාකාර දෘෂ්ටීන් බිඳහලෙන ආකාරයෙන් ඒ දෘෂ්ටීන්ට මුහුණ දෙන ආකාරයෙන් මේ සූත්‍රය දේශනා කල තියෙනවා. තිඒාතකින් මෙම සූත්‍රයයි දීගනිකාය එ ්‍රහ්මජාල සූත්‍රය අතර යම්කිසි සමානකම්පයේන්න තියවා මකද බ්‍රහ්මජාල සූත්‍රයේ දී විවිතාකාර දෘෂ්ටීන් හැට දෙකක් ගැන බුදුරයන් වහන්ස දේශනා කරමින් ඒවා බිඳහෙළමින් ඒවැ තියන නිසාරත්වය අපිට කියලා දෙනවා. ඒ වගේ මේ පංචත්තය සූත්‍රයේ ද්දිතින් දන් වහන්සේ විධාකාර දෘෂ්ටීන් කීපයක් ඉස්සරට අරගෙන ඒවා ඇතින නි්පලත්වය ඒ ඇතින නිස්සාරත්වය අපිට කියලා දෙනවා දුොර මෙතන ඇත්තටම මේ සූත්‍රය තුළ ප්‍රධාන වශයෙන් දෘෂ්ටි හ ප්‍රධානාශයෙන් දෘෂ්ටි පහක් ගැන විස්තර වෙනවා පළවෙනි දෘෂ්ටි වශයෙන් ගත්තොත් ඒකදී විස්තර වෙන්නේ සී අත්ති අත්තාහෝති අරෝගෝ පරම්මරම පරම්මරණ යම්කිසි කෙනෙක් මිය ගියාට පස්සේ එයාට ඉතිරි වෙනවා ආත්මයක් ඒ ආත්මය බොහොම නිරෝගී ආත්මයක් ඒකට සං්ඥාවක් තියෙනු. තොට සං්ඥාවක් සහිත නිරෝගී ආත්ම භාවයක් යම්ස කෙනෙකුට මරණයෙන් පස්සේ තියෙනවා කියලා ඔන්න එක දෘෂ්ටියක්. මරණෙන් මත්තේ දිගට යන ආත්ම භාාවයක් තියෙනවා ආත්ම භාවවය සංඥී නැත සංඥාවක් සහිතයි හනු එක පිරිසක් යෙන ට පස්සේ තවත් පිරිසක්කේනවා මේ මරණෙන් පස්සේ යම්කිසේ දිගට යන ආත්මීය ස්වභාවයක් තියෙනවා ඒක අසී ඒකට සංඥාවක් නෑ ඉට ඔන්න තවත් පිරිසක්කේ නවා ඉට තවත් පිරිසක්කේනවා මරණෙන් පස්සේ දිගට පවතින ආත්මීය ස්වභාවයක් තියෙනවා ඒකට සං්ඥාවක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ නේවසඥී නෑ සී සඥාව ඇත්තේත් නෑ නැත්තේත් නෑ කිය ඔන්න තුන්වෙෙන විකල්පයකුත් ඉදිරිපත් කරනු. ොට මේ දෘෂ්ටීන් තුනමිට පේනවා ශාස්ත්‍රත දෘෂ්ටියයක් ඇසරු කරනු. ඒක යන්නේ මරණින් පස්සේ දිගට තියෙන ආත්මයක් ගැන මේ දෘෂ්ටි තුනේම හෙළිවෙන. ශාත්‍රත දෘෂ්ටියත්තමයි මෙතර තියෙන්න්නේ. ඊළඟට හතර වෙනුව ඉදිරිපත් වෙනවා සතෝවාපන සත් අස්ස උච්ේදන් විනාසං විභවන් පඥ්ඥා පෙන්ති කියන ඔන්න ඉන්න වූ තියෙන්න වූ සිටින්න වූ සත්වයකුගේ උච්චේදයක්. මරණින් පසු විනාශයක් මරණින් පසු නැතිවීමක්. අතුරු දහන්වීමක් පූර්ණ වශයෙන්ම අවසන් වීමක් ඔන්න කෙනෙක් පනවු. එකැන උච්ේද දුෘෂ්ටිය. කලින්කපු තුන්නම ශා්‍රත දෘෂ්ටි දැන් ඔන්න උත්ච්චේද දුෘෂ්ටියයක් පණවු. ට තවත් කෙනෙක් දිට්ට දම්ම නිබ්ානං කියල ඔන්න මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් නිවනක් ගැන තවත්. දකක් නැත්තම් දෘෂ්ටියක් ඉදිරිපත් කරනු මෙම දෘෂ්ටියත් නිවන ගැන කිව්වට මෙතනත් ඉතා ගැනතිෙන මේ අනිත් විවිධාකාර මත දරන අය ඉදිරිපත් කරපු හිතිං හදාගත්ත දෘෂ්ටිය ගත වෙච්ච නිවීමක් ගැන තමයි මේ කතා කරන්නේ එහම නැතුව මේ බාගතන් වහන්සේ දේශනා කරන සැබෑ නිවීමක් ගැන මේ කතා කරන්නේ මේ දිට දම්ම නිබ්බානං කියලා මේ වෙනත්න් සත්වයකුගේ නිවීමක් සම්බන්ධයෙන් තමයි මෙතන කතා කර.ඇති මේ විදිහෙට දැන් බුදුරජ අන්හන්සේ හකුළුවල පෙන්නනවා දෘෂ්ටි පහක්. පලනි දෘෂ්ටියේද කියයන්නේ මරණයෙන් පස්සේ සං්ඥාවක් සහිත ආත්ම්‍යත්තේනා කියලා දෙවැනි දෘෂ්ටියේති කියනවා මරණින් පස්සේ සඥාවක් රහිත ආත්මයක්ත්තේනා කියලා තුන් එ නිියකේද කියේනවා සංඥාවක් ඇත්තේත් ැති නැත්තේෙත් නැති ආත්මය අත්තේයන කියල. හතර නිියකේද කියේනවා මරණින් පස්සේ මොකක්වත් නෑ. හිටපු සත්වයා සම්පූර්ණයෙන්ම මරින් පස්සේ උච්චේ දයට පත්වෙනවා වෙනසීමට විනාසවීමකට පත්වෙනවා කියලා. තියතුකොට මේ බන්ධු දෘෂ්ටි ගැන අපිට හිතල බලනොකොට හි මේවා සාමාන්‍ය දිනදාමේ කටයුතු කරන අඹුදරුවන් රකින විවිධාකාර ගෙවල් දොරවල් වල වැඩවල නිරත වෙන සාමාන මිනිසුන්ගේ හිතේති මේවා ගැන එච්චර දෙවල් පහල වෙන්නේ නැහැ මොකද ඊට වඩා. ගොරෝසු මට්ටම ප්‍රශ්න මේ මනුස්සෙන්ග හිත්වල තියනවා එදා වෙලා සරික ගන්න කොහොමද ජීවත්වෙන්නේ කොහොමද අද කාලෙ හරිෙනනම් මේ කොරෝන වසංගතය මි දෙෙන්නෙ කොහොමද මේ වගේ නාන ප්‍රකාර මේ ඉදිනදා ජීවිතයේ ප්‍රශ්න තියෙන මනුස්සයන්ගේ හිත්වල ති මෙ බන්ඳු දෘෂ්ටීන් පහලවෙන්න තියෙන ඉඩකඩ හොඟක් කඩි. මොකද ඒ හිත් හුඟක් වැඩ කරන්නේ සාමාන්‍ය රල්ලු ඕෝලාරික මේ ඉදිනදා ජීතේටයුදත්ත එක් ට නෙ ල් දරල් හදාගන්න හැට අමු දරුවන් රකි හැට රැකි රස්වල් හො ගන්න හැට ස්වීම ලබන හැටි ති මේ වගේ ප්‍රශ්න තමයිතිෙන් නමුත් ඇතැන් කෙනෙක් ඉන්නවා ඒවා සියල්ලෙම බැහැර වෙලා ශ්‍රමණ ජීවිතයක් ගත කන්නවා නැත්තං සංඥාසී ජීවිතයක් ගත කනවා තා තවුස් ජීවිතයක් ගත කන්නවා ති ඒගොල්ලෝ අර සාමාන්‍ය කාම බොහෝගේ ජීවිතයෙන් අයිංවෙලා තමයි කාය ගතකර එතකොට අන්න ඒගොලන්ට යම්සි කාල පරිච්චයයක් ලැබෙනවා මේ අම්කිසේ මනසින් විවිධාහකාර දේවල් ගැන හොඳ පරිකල්පනයක යදන්න. අනේ එබඳු අයගේ හිත්වල ඒ අය මුලින්ම අපිත මොන්න හිතේ සමාධියත් දියුණු කරගන්න. එ සිතේ චිත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්න පුළුව යම්යම් ශක්තිීන නැත යම් යම් හැකියාවන් දියුණු කරගන්න. ඒේ එබන්ධ යම් යම් හැකියාවන් අධ්‍යාත්මික හැකියාවන් දියුණු කරගත් ඇ තැම් කෙනෙක්. තමන්ගේ ශක්ති පමණින් අතීත බව පිළිබඳව විමසලා අනාගතය ගැන යම්කිසි දැක්මක් ඇතිකරගෙන ති විධාකාරම් මත පල කන්න තියනිසා එකාත්කින් බැලු හාම මේ බඳු දෘෂ්ටි ඇතිවෙන්නේ අන්න ඒ වගේ මේ ආධ්‍යාත්මික ජීවිතය කරන නැඹුරු වෙච්ච ආධ්‍යාත්මික දේවල් ගැන ලොකු විමසීමක් කරන ඒවා ගැන හිතන මනසිං පරිකල්පනය කරන පිරිස්තුළ තමයි මේ වගේ බොහෝම සූක්ෂම අන්දමේ දෘෂ්ටි පහළවෙන්. තිඒාතකින් කේදවාචකයක් කියන්න පුළුවන් මොකද ආධ්‍යාත්මික දියුණුවකට නැබුරු වෙච්ච පිරිසග ගේතින් හිත්වල මේ වගේ දෘෂ්ටි පහලවීම. එකාතකින් ඉතිං ඒ අයට සිදුවෙන ලොකු හානියක් කියන්න පුළුවන්. ති නිසයි බුදුකනෙක් ලෝකෙ පහළ වෙලා මේ ලෝකයේ එ අදක් තියන නානාවිධ දෘෂ්ටින් බැහැර කරන දෘෂ්ටීන්ගෙන් මේ මුස්සයෙන් නිදහස් කරන.ඒ දෘෂ්ටීන්ගෙන් මේ හිත නිදහස් කරන මාර්ගයක් පනවන්නේ නැතම් මාර්ගයක් කියල දෙන්නේ. ේ නිසා කෙනෙක් බලක් භාවනාවක් වඩනකොට මේ දෘෂ්ටිවලින් හිත නිදහස්වීමක් සිදුවෙනවත් ද එ නැත්තන් තව තව මේ හිත දෘෂ්ටි ගත වෙනවද. දෘෂ්ටිවල බැස ගන්නවද කියන එක ගැන අපි ටිකක් විමසලක් පලන්න වටිනෝ. මොකද බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ දෘෂ්ටි ගතවීමක් නෙමි. බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ හිත දෘෂ්ටි වලින් නිදහස් කර ගැනීමක් විධාකාර දිට්ිවලින් දෘෂ්ටි වලින් නිදහස් කර ගැනීම. තිය නිසා මච්චා දිිට්ටි වශයෙන් විධකාර දෘෂ්ටි නිදිරිපත් කළ තිේෙනවා සරලවකීනවා නං මෙලවක් තේනවා ප මෙලවක් නැත පරලවක් නත මෞල් කෙනෙක් නැත පියෙනෙක් නැත. කළ දේහි විපාක නැත මෙආදී වශයෙන් බදුරයන් වහන්සේ පෙනනවා. එඒදා කාලෙ තිබුණ බොහෝම ව්‍යසනකාරී බොහොම අහිතකර මිත්‍ය දෘෂ්ටි පෙනනවා. ඒවාගේම කරපු කියපු දේවල්වල විපාක නැ බව කිසිම කර්මයක විපාකයක් නැති බව මෙයාදී වශයෙන් තියෙන ඒ අකිරියවාදයාදී විවිධාකාර හානිකර නාස්තිකර දෘෂ්ටීන් එදා සමාජයේත් අදත් දකින්න ලැබෙනවා. එයතකොට මෙබන්ධු බොහෝම අහිතකර, ෘෂ්ටිලින් අපේ හිත මුදවා ගැනීම කියන එකත් අතිශය වටිනා වූ දෙයක්. එනිසාම බුදුයන් වහන්සේ සම්මා දිට්ටිය ගැන කතා කරනකොට මුලින්ම කම්මස්ස කත සම්මා ධදිට්්‍යියයක් ගැන කතා කරනවා. ඒක යන්නේ කර්මය කර්මඵලය අදහන හොඳයක්ක කොත් ඔන් හොඳ පාකයක් ලැබෙනවා. නරක දෙයක් කරොත් නරක විපාකයක් ලැබෙනවා. කියලා මේ කර්මය කර්මඵලය අදහන. ඒ අපි කතා කරන්න කම්මස්ස කතා සම්මාදිිට්්‍රියය පණවනවා මුලින්ම. තියතින්දි කියන වන්න මෙලොවක්තියෙනවා පරලොවත් තියෙනවා මෞකිිනෙක්කින්න්නවා අපි ැකිනෙක්කන්නවා කරපු දේහි නැතන් දුන් දේහි විපාක තියෙනවා මෙ අදිී වශයෙන් ඒ කම්මස්ස කතා සම්මාධිට්ටිය පණවනෝ. ඇති අපිට එතකොට මුලින්ම ඒ කම්මස කතා සම්මාදිිච්්‍රිය. ඒමත් නැනම් ලෞකික සම්මාධදිට්ටියයේ පිහිට ටයුතු කරන්න සිද්ධ වෙන. අපිට දෙක පාටම් බැහැ ලෝකොත්ත සම්මාධදිට්්‍යිය ගැනතා කරන්න. අපිට මුලින්ම ඒ බුදුරජාන් වහන්සේ පෙන්නන කම්මස්ස කතා සම්මාධිට්ටි ලෞකික සම්මාධිත්්ටියයේ පිහිටන්න අවශ්‍ය වෙනවා තිතකට අපි සත්පුරු ෂයින් බවට පත්වෙනවා අපි කත්මය කර්මය පලය අදහන පිරිස් බවට පත්වෙනවා අපි කරන කියන දේවල් සම්බන්ධයෙන් සැලකිිමත් වෙච්ච ග කියන පිරිසබ බවට පත්වෙනවා එනිසාපි පුළුවන් තරන් සීලයක් අනුගමනය කරන සීලයක් රකින කය වචනය හික්මුවන්න උත්සාහවත්ත වෙච්ච අය වචනයෙන් තමන්ටත් අනුන්ටත් වැරැද්දක් නොකරන. පිරිසක්වෙන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙන ඇති මේක ලොකු පින්ම්මක් අපේ ජීවිතවල. මොකද අපි මේ පැත්තට එන නැතුව අර කලින් මතක්කරපු ඒ අකිරියවාදය අහේතුකවාදය ආදඒ බොහෝම නාස්තික දෘෂ්ටීන් වල මිත්‍යා දෘෂ්ටීන් වල එල්බගෙන හිටියොත් එහෙම අපේ ඇතින් සිද්ධ වෙන පව් ප්‍රමාණය මෙතකයි කියන්න බ. සතුම්මරලා හොරකාම් කරලා මේ විදිහයට නානප්‍රකාර වැරදිවල යෙදෙමින් අපි ඒවා විපාකා අපිට එන්න නැහැකියමින් විවිධාකාර වැරදි දෘෂ්ටිවල පැටලිලා අපි අපේ ජීවිත විනාස කරගන්න. දේ එනිසා ලොකු පියවරක් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඒ අනෙකුත් දෙවිධාකාර බාහිර මිත්‍යා ෘෂ්ටීන්ගෙන් ඉවත්වෙලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන සම්මාධිට්ටියයේ ලෞකික පැත්ත සමාදන්වීම. කම්මස්ස කතා සම්මාධිට්්‍යිය සමාදන්වීමත් අපේ ජීවිතවල්ල ලොකු වෙනසක් කියලා කියන්න පුළුවන්. ඒයක බුදුරන් වහන්සේකි නො ලෞකිකයි පුුණ්්‍ය භාගියයිැන පින් පැත්තේ තියෙනවා ඒවගේමයි ආශත්‍රව සහිතයි මොකද තාම කෙනෙක් ඉන්න පුද්ලයකකි න්න. සත්පුරුෂයක් ඉන්නවා. ඒය සත්පුරුෂයඒ මම දැන් සත්පුරුෂය බාට පත්වෙලා ත් ඉස්සර හිටිය මම නෙමේ දැ ඉන්න ම ටික් හොඳ මනිහෙක් වෙලා හොඳ මනුස්සෙක් වෙලා. තියකත් ලොකු ජීවිතය පරිවර්තනයක් ඇතිකරනු. ඉස්සර හොරකං කලා ඉස්සර කාමයේ වරදවා හැසිරුුණා බොරුකිව්වා කගේ ලාංකිවා රහමෙර පානය කර වේවිදිර විධාකාර නරක දේවල් මම කලා ඔන්න ම දැන් ඒවැෑන්සිියල් අයින් වෙලා මම දැන් කර්මය කරන පලේ අදහන සත්පුරු ෂේක්වෙන්න ලොකු වෑයමක් දරන. අවංක උත්සාහයත් දරනවා. අවංකව සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙන. කියලාන්න. ගේ මේ ජීවිත පරිවර්තනය ලොකු ගමනකට ඉස්සරහාට අපි අරගෙන යනෝ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ටික ටික අපි තව තව ගැඹුරු සම්මාදිි්ියයක් කරා අරගෙන යනවා. ඒ අරගෙන යන මාර්ගයේද්දී අපිට කියල දෙනවා මෙතන තියෙන්නේ කෙනෙක් පුද්ලයෙක් මෙක් නේ මෙතන එක්කෝ ස්කන්ධ පහක එකතුක් මෙතන තියෙන්නේ ආයතන දොළහ එකතුවත් තියෙන්නේ. න ය දහතුූන්ගේ සවභාවයක් මෙ අදී වශීෙන් බුදුරජාන් වහන්සේ ඒ අපේ අත්දැකීම විදධ විග්‍රහ ඉදිරිපත් ක්‍රමින් හොඳට කියලා දෙන. ති අපි ඒකට කං යොමනවා ඒ ගැන යම් සැලකිල්ලක් දක්වනවා ඉ අපිට යම්කිසිේ වැටහීමක් ඒමත් නැත්තං සුතු මේ ඥානයක්ක් වශයෙන් අපි තේරෙන්ට පටන්ගත් හාව මේ බුදුරයන් වහන්සේ ඉනදේ ඇත්තක් තියනවා මට තාමනං හරිට මේක තේරෙන්නේ නැහැ හැබැයි මේ කියනදේ ඇත්ත මේ කර්මයේ කත්මඵලය තියන හොඳ දෙයක් කරහම හොඳ විපාක ලැබෙනවා නරක දෙයක් රහම නරක විපාක ලැබෙනවා කියලා ටිකක්ඒ අපන්න ප්‍රතිපදාව පිහිටලා විරුද්ධ ප්‍රතිපදාවක පිහිටලා කෙනෙක් උත්සාහන්ත වෙනවා තමන්ගේ මේ සත්පුරුෂ ීවිතය තව ටිකක් දියුණු කරගන්න. යා ඔන්න බහමාවකට නැබුරුව වෙනවා එය උත්සාහන්තය වවා තමන්ගේ හිතේ සිහිය දියුණු කරන්න සතිය දියුණ කරන්න උත්්සාහන්තය ඒෙ බද සහ දියුණ කරන්න සතිය දියුණු කරන්න උත්්ජාන්ත වෙන කෙනාට. තමයි ඔන්න බුදුරයන් වහන්සේ පෙන්නන මාර්ගය සතිපට්ඨාන මාර්ගගේ විවෘත වෙන්නේ. එයා අතකට තේරුම් ගන්නව මේ අතීතයේ මුල් කරගන්න විධාකාර දේවල් කල්පනා කර කරගල්පනා කරකර හිටියක් කියලා. මට ඒකෙන් වෙන ඩොකු ශාන්තියක් නෑ. සමාලාට මගේ අතිං විවිධාකාර වැරදි අතීතේ සිද්දේලා තියෙන තේව ගැනම මම කල්පනා කරකර පසු තැවිමින් හිටියොත්. මම තව තව කෙලෙස් වඩාගන්න තව තව මම පසු බහිනෝ. තිය නිසා අතීතෙන් හිත මුදවගන්න එයා උත්සාහන්ත වෙනවා. ඒවගේමයි අනාගතය සම්බන්ධයනුත් නානප්‍රකාරදේවල් කල්පනා කරන්න ගියොත් අනාගතයේ මොනවේද කියලා ඇත්තං අනාගත භහවේදදි මොනවේද කියලා දිගට දිගට කල්පනා කරන්න ගියොත් ලොකු අවිනිශ්චත භාවයකට අසීරුතාවේකට වික්්චිප්ත භාවයකට මේ හිත පත් වෙන. තිය නිසායා මේ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවා ගන්න යම් ප්‍රයත්නය අත්දරනු ඒ සඳහා උපක්‍රමශීරී වෙන එ සඳහා විාහර උපක්‍රමයයා අනු ගමනය කරනවා වර්තමානයේ සිහිය පවත්තන් උත්සාහන්ත වෙන අතීතයට අනාගතයට අදින හිත නැවත නැවත ගෙනල්ල වර්තමානය පවත්වමින් හිත හික්ම වන්නේ උත්සාාන්ත වෙනවා. නමුත් මෙබඳු දැක්මක් එදා අතීතයේද්දී හිටිය අන්න්‍ය ලබ්දික බ්‍රහ්ණය තුර නැත්තන්ගේ අන්න්‍ය ලබ්දික වෙනත් දර්ශනිිකයින් තුළ තිබිල නැහැ ඒ අය විවිධාකාර අතීතය සම්බන්ධ දේවල් කියනෝ කතා කරන්න. ඒ වගේ මයි අනාගතය සම්බන්ධයනුත් විවිධාකාර මතවාද ඉදිරිපත් කරනු. ඉතින් අන්න ඒ අතීතයක් අනාගතයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු මතවාද අතුරින් විශේෂෙන්ම අනාගතය ගැන කියවෙන මතවාද පහක් තමයි මේ සූත්‍රයට පාදක වෙලා තියෙන් මේ සූත්‍රයට මුල් වෙලා තියන. ඉති එතකොට ඒ අය හිතාගෙන ඉන්නවා ඇතැම් පිරිසක් මෙතන ආත්මයක් තියෙනවා කියලා. මෙතන පුද්ගලයක් පුද්ගල භාවයක් සත්වයෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අන්න ඒ සත්වයාට මරණින් පස්සේ මොකක්ද වෙන්නේ. කියලා ඒගොල්ලො විධ මත ඉදිරිපත් කරනවා. ඉතින් යම් පිරිසක් කියනවා ඒ තැනැත්තා දිගට පවතිනවා. යාගේ ඒ ආත්මේ දිගට පවතිනවා බොහොම නිරෝගීවය ආත්මේතිී නො ඒ ආත්මය සංඥාවක් සහිතයි. තවත් පිරිසක්ක න සංඥ්‍යාවක් ්‍රහිතයි. තත් පිරිසක්කී නො ඒ ආත්මයට සංඥාවක් ඇත්තේත් නෑ නැත්තේෙත් න. ඒකෙම සම්පූර්ණ ප්‍රදිවරද්ධ පැත්ත තවත් පිරිසක්කනවා මේ සත්වයා මැරුුණ හම එතනින් ගවරයි එතනින් අවසානයි විනාසයි කෙ උච්චේදයක් පනොන්. ති මේ විදිහට මේ අතීතය අනාගතය ගැන කල්පනා කිරීම. එකාතකින් කාලේ කාදැමීමක් එම නැත්තා එකාතකින් තව තව පැටලීමක් වශයෙන්. බුදුරජණන් වහන්සේ පෙන්නනවා. දැ ුදහන්න වශයෙන් සබභාසව සූත්‍රයේද. එහෙම බුදුරාන් වහන්සේ විස්තර කරනවා අතීතය සම්බන්ධයෙන් කෙනෙකුට හිතන්න පුළුවන්. මම අතීතය හිටියද මම අතීතය හිටියේ නැද්ද මම අතීතයේ මොනවාද කළේ මම මොනවිදිීරිද හිටියේ. ඒ අතීත භවයට මොඊ කලින් ආතු භවය කොහේ ඉඳලද ආවේ. මේ දිහට අතීතා ආත්ම භාවයක් ගැන එතනට කෙනෙක් පුද්ජලේක් සත්තුවයෙක් ආරෝපනය කරගෙන කෙනෙකුට හිතන්න පුළුවන්. ඒ වගේ මයි අනාගතය ගැ අනාගතේ මම ඉඳීවිද අනාගතයේ මම කවුරුුවේ විද අනාගතේ මම මොනමොන වගේ තැනක උපදේවිද මොනමොන සැපසම්පත් දුක්දොම්නස් ලබයිද. ඒ අනාගත භහවයෙන් පස්සේ ඊළඟ භවේට කොයි විදිහට උපතක් ලබයිද. මෙ විදිට අර දිගට යන ආත්මයක් ආරෝපණය කරගෙන මේ සම්පූර්ණ පරිකල්පනාවට කෙනෙක් පුද්ජලයක් සත්වයෙක් මමෙක් ඇඳගෙන කෙනෙකට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේමයි වර්තමානය ගැනත් වර්තමානය මම ඉන්නවාද මට දැන් කොහොමද මම අනාගතය ඉන්දීවිද මේ දැනන්නේ කොහොද මේ ආදී වශයෙන් වර්තමානය අල්ලගෙනත් මම ඉන්නවාද මම නැද්ද ආද වශයෙන් වර්තමානය කෙනෙක් න්න වර්තමානය පුද්ජලයෙක්ක න්න වර්තමානය සත්වයෙක්ක න්නො වර්තමානය මමෙක්කි න්නවා. කියර හිතාගෙන මමත්වයක් ඇති කරගෙන වර්තමානය ගැනත් කෙනෙකුට කල්පනා කරන්න පුුවන්. ති මෙහෙම කරන කල්පනා හරහා තමයි ඇත්තටම මේ දෘෂ්ටි ගතවීම් සිද්ධවෙන්න. මොකද එතන පුද්ජල භාවයක් ආරෝපනය කරගෙන සත්වය පුද්ජලයක් මේ කතාව ඇතුළට රිංගවගෙන එහෙම තමයියා කල්පනා කරන්න එහෙම තමයි යා හිතන්නේ. ඉතින් මේ හිතීම ය කාලයක් කරන්න කරන්න මේ හිතන රටාවකට යාගේ හිත හුරුවෙනවා. ඒන් ඒ රටාවේ හිත හුරුවෙන්න්න හුරුවෙන් යාගේ හිත ඔන්න දෘෂ්ටි ගතව වෙන ඉතින් ඒනිසාබදුරයන් වහන්සිෙන මෙහෙම කරන්න කල්පනවන් මෙහෙෙන්ම කරන්න සිතුවිලි පහල කිරීමම් අන්තිමට යුරවෙන්නේ දෘෂ්ටි කාන්තාාරයකින් දෘෂ්ටි වනාන්තරයකින් දෘෂ්ටි ගහනයකින් ඒ දුෂ්ටි කාන්තරයේ දුෘෂ්ටි වනාන්තරයේ මේ තැනැත්තා අතරමං වෙනවා. ති මෙන මේ විදිහට එකාතකින් අපිට යම්යම් සූත්‍රවැලදී බුදුරජාණන් වහන්සේ අනතුරුවගවල තියෙනවා මේ දෘෂ්ටි ගතවීමේ තියන භානකකම. දෘෂ්ටි වැළඳ ගැනීමේ තියන භානකම. කෙනෙක් පුද්ජලෙක් මෙක් වශයෙන් දිගට දිගට කලපනාරර ගලපනා කරර, කාලේ ගතකිරීම තුළ තියෙන භයානකත්වය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලදීල තියෙනවා. ති ඒ දේවල් කිසි දෙයක් දන්නේ නැති ඒ අන්න ලබ්දික යම්යම් බ්‍රාහ්මණයන් කතා කරපු මේ දෘෂ්ටි කීපය තමයිඇතර මේ දෘෂ්ටි කීපයක් විතරයි මේ පංචත්තය සූත්‍රේජිතිං කතා කරගෙන යන්නේ මේ සූත්‍රටම දැන් අපිතා පොඩ්ඩක් යොමූනෝත්තින් ඒ පළවෙනි දෘෂ්ටිය එද්දී ඉති යා කතා කරන්න ඒගොල්ු පෙන්න්නන්නේ ඔන්න ඉන්නවා මරණයෙන් පස්සේ ආත්මයක් තියෙනවා ඒ ආත්මයට සංඥාවතියෙන ඒ සංඥා සහිත ආත්මය රූපී වෙන්නත් පුළුවන් එකැනන්නේ අට රූපයක් තියෙනවා සං්ඥා සහිතයි රූපිය ආත්මයක් තියෙන්න්නේ ඒ වගේ මයි තවත් පිරිසක් ෙනො නෑ නෑ ඒ සං්ඥා සහිතයි හැබැයි යට රූපයක් නෑ ඒ ආත්මියට රූපයක් නෑ තවත් පිරිසක් කියෙනො නෑ එහමත් නෙමයි මෙයාට රූපයක් තියනත් තියනත් පුළුවන් රූපීත්ව වෙන ඒක අරූපීත්වෙන දෙ පැත්තටම තියෙන න රූපයකුත් යවා රපයකුත් යන රපයක්ත් සහිතයි අරූපයකුත් සහිතයි කෙන ඔන්න හෙමත්මයක් සංඥාවක් සහිතයි. තවත් කෙනෙක් කිය නෝ නෑ හෙමත් නෙමෙයි ස්ඥාවක් සහිතයි හැබැයි ඒ ආත්මය පරූපීත් නොවයි අරූපීත් නොවයි. කන්න තවත් කෙනෙක් කියනවා. තවත් පිරිසත් කියනවා සංඥාවක් සහිතයි එතන තින එකම සං්ඥාවයි. ඒකත්ත සංඥී. පික් කිය නව නෑ එක සංඥාවත් නෙ මේ එතන විධ ස්ඥා තියන නානත්ත සඥී. තවත් කෙනෙක් නවා ඒ සඥ්ඥාවක් සහිත ඒක තියෙන බොහොම පරිත්ත සඥා බොම සුළු සංඥ්‍යාවක්ය ආත්මයේ තියෙන. තවත් පිරිසක් කියන නෑ එහෙමනෙමේ එතන තියන බොහොම අප ප්‍රමාණ වූ සංඥාවත් තියෙන හ හාත් පස පැතිරිච්ච සඥාවක් ඒ ආත්මයට තියෙනවා. ඇති මේ විදිහට මේ අනාගත භවයකදී දිගට පවතින ආත්මයක තියෙන සං්ඥාවය ස්වභාවේ ගැන ති මේ මහන බමුණං ඔවුනවන් හා වාද කරන. ඉතින් මේ විදිහට කල්පනා කරන ඒ අයගේ ඇතැම් කෙනෙක් මේ විඤ්ඥානයක් තේරුම් අරගෙන රැතම් වි්ඥානයක් ගැන කතා කරනවා. ති මේක මේ සූත්‍රසාානයෙන් විඤ්ඥාන කසිනයක් කියලා කෙසේ නමුත් එතන අපි හිතාගල පුලන් විඤඥාණංචා එතනය කියලා එකයන්නේ, අරූපත් දෙහානවල දි හම්බේන විඥාලංචායතනයක් ඒගොල්ලො ඇතැම් කෙනෙක් ලොකුරගෙන ඇැම්ෙනෙක් ඒ මූලික කරගෙන. අනේ බන්ධ ශුද්ධ වූ ආත්මයක්, ශුද්ධ වූ විඥ්ඥාණංචායතනය ඇසුරු කරන සං්ඥා සහිත ආත්මයක් හොන තවත් කෙනෙක් කියන. තවත් කෙනෙක් ඒකත් එහාට ගිහිල්ලා ඊටත් වොඩා හොඳයි කියලා කියන ආකින් චං්ඥායතනය කියන, තවත් ආත්ම භාවයක් ඔන්න තවත් කෙනෙක් පණවනු. ඉ මේ විදිහෙටත් හැලකුහාම, තරම දැන් බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න කලින් ඒ කින්කුසල ගවේසීව හැසිරෙන කාලෙදී දැම් බුදුරජාණන් වහන්සට හම්වෙච්ච ඒ ආලාර කාලාම කියන තවසා එයා එකවත්තකින් බැලහා මේ විඤ්ඥාලංචායතනය ආත්මය කරගෙන ඒක හොඳයි කියලා හිතාගෙන ඒක බැසගත්ත කෙනෙක් ඒවගේම තවත් උද්ධකරාම පුත්ත කියන ඊළඟට හම්බච්ච ැනත්ත එයා ආකින් චංඥායතනය සමාවන්න මේ ඒ සංානා සංඥා තන ස්සරහින්තියාගත්ත කෙනෙ. අකලින් එක නකින් චංඥා තන ස්රහිතයා ගත්ත කෙනෙක්. ති මේ විදිහට එදා කාලයේදී විවිධාකාර මේ සංඥා සභාවයන් ඉස්සරහින්තියාගෙන ඒවා ගැන උදම්මනමින් ඒක තමයි සත්තිය ක ග නිකුත් කියියල්ල බොරු කේ හිතාගෙන ඒ මත් දෘෂ්ටි ගතවෙච්ච පරිස්ස සහ ඉදල තියන. ති බුදුරජාන් වහන්ස අනාගත භවයේද සංඥාවක් සහිතයි කියලා මේ පනවන සියල්ලම බුදුරජයන් වහන්සේ කෙන සංකතයි ඕලාරිකයි මේ යිල හේතුවන් නිසා හටගත දේවල් මෙවා මේ හිතිං විධ අන්දමින් සකස්කරපු දේවල් මේ වැ ඇතියෙනෙ ගොරෝසුස භාවයක් හැබැයි මම එකැ භාගතුන් වහන්සේ මේ සංස්කාරයන්ගේ නිරෝධයක් සංස්කාරයන්ගේ වූප සමයක් සංස්කාරයන්ගේ සංසිනීමක් තේරුම්ර ම දැගෙන තිෙන ම ප්‍රති්‍යක්ෂක කරගෙන තියෙනවා ඒ නිසා මේ සියලු සංස්කාරයන්ගේ නිස්්සරණයක් සියලු සංස්කාරයන්ගේෙන් අතමිදීමක් සංස්කාර සමනයක් දැනගෙන මම මේ අ කලින් සඳහන්රපු සියලුම දෘෂ්ටීන්ගෙන් හිත නිදහස්කර ගත්තා කෙන ඔන්න බදුරාන්හන්ේ සිහනාධයක් කරනවා. තියතවට අපිට තේරෙනවා මේ කුමක් හෝ සඥඥාවක් සහිත අනාගත භහයක් ගැන එදා හෝ මෙදා හෝ අනාගතයේදී හෝ යම්සි කෙනෙක් මේ දිහේ අනාගත ආත්ම භාවයක් පණවන වන්නං එම නැත්තං අනාගත ආත්මයක් සහිත සභාවයක් පනවනවන්නං ඇ ඒකට පිළිතුරක් බුදුරජන් වහන්ේ බොහොම පැදිලිව දීලාතියෙන. දි කිසිම තැනක දිගට පවතින ආත්මිය සභාවයක් ත් ශාෘත සභාවයක් යවා කිය න වෙනුට ඒ සියල්ලම සංකතයි ඒ සියල්ලම මේ හේතුවන් නිසා හටාරගෙන තියෙන්නේ මෙවා මේ හිතින් හදාගෙනයි තියෙන්නේ බ්‍රතන කල්පිතයක් තියෙන්නේ පරිකල්පනයක් තියෙන්නේ කියලා හන බුදුරජන් වහන්ේ ඒ සවභාව තේරු න මෙ මේ හිතින් හදාගත්ත දේවල් හිත අනුව හිතාගත්ත දේවල් මෙ මං්ඥනාවන් කිය අන්න බුදුරයන් වන්සේක විනිවිධ දකින ගතියක් විනිවිධ බලන ස්වභාවයක් එතකට මේ සූත්‍රයප තුළ දකින්න ලැබෙනු. ඊට පස්සේ. තවත් මේ බ්‍රාහ්මණය ඉදිරිපත් කරනවා තවත් මතයාතු ඒ තමයි අර කියපුදේම ප්‍රතිවරුද්ධ පැත්ත. එක කියන්න දැන් තව කෙනෙක් මේ සඥඥා පිබඳ ච්චර කැමැත්තක් නෑ. ඒගොලන්ට මේ සංඥාව වදයක් වෙලා සංඥාව ඒගොල්ලන්ට රෝගයක් සංඥා රෝගං, සංඥා ගණ්ඩං සංඥා සල්ලං කියලා ඒගල මේ සංඥාව පිටු දකිනු සං්ඥාවගැන කිසි කැමැත්තක් ඒගොලන් හිතේ නැහැ සංඥාව පුළුවන් තරන් දුරුවන් කරන්න සං්ඥාවන්ගෙන් සං්ඥාහිතන් බැහැර කරන්න. සංඥාවන්ගේෙන් හිත නිදහස් කරන්න නැත් සං්ඥා වලක්වන්න සඥ්ඥා කෙරෙහි යම් කිසි දවේශයකින් ඇතැන් පිරිසක් කටයුතු කරනවා. ඒගොල්ලො ආවඩන්නේ නැතන් ඒගොල්ල කැමතිවෙන්නේ අස්ඥී සත්වයකට තත්ත්වයකට. සංඥාවන්ගේ තොර තත්වයකට තමයි ඒගොල්ලො කැතිවෙන්න තිේනිසා ඒගොල්ල පනවනවා මේ මිය ගියාට පස්සේ ආත්ම භහාවය පත්වෙන්නේ අසං්ඥී තත්ත්යකට කියලා ඔන්න ඒගොල්ඩ කියනවා. මෙ තවත් දෘෂ්ටියයක්ක් තවත් මිත්‍යා දෘෂ්ටියකන් ඒගල්ලො කියනවා මේක සං්ඥාව කියන්නේ රෝගයක් සංඥාව කියන්නේ ගඩුවක් ගෙඩියක් විස ගඩුවක් සංඥාව කියන්නේ උලක් ති බඳු තත්ත්වයක් තියෙන්න්න බැහැමේ ආත්මයට මේ ආත්මය පත්වෙෙන්නේ ට වඩා අ සඥ්‍යාවගින් තොර වෙච්ච ස භාවයකර ඒක අසං්ඥී තත්වයක් කියල ඔන්න ඒගොල්ලු කියනවා. ඉති මේ අසං්ඥීතත්වය ගැනත් ඒගොල්ු විධමත ඒගොල්ල ඒගොල් අතරත් තවතාව මත තියනවා තැම් පිරිසක් කියේනවා මේ අසං්ඥීතත්ව ඒ රූපයක් තියනවා. කලන්න රූපී අසඥී තත්වයක් කිය නවා ඇැම් පිරිසක්. තාත් පිරිසක් කිය නව නෑ හෙම නෙමෙයි මේ අසං්නීතත්ත්ව අරූපී කියලන්න තව පිරිසක් කියනො. තවත් පිරිසක් කියන නෑ හමත් නෙමේ. මේක රූපීත්වන අරූපීත්වන තත්ත්වත්තාවයි මේ අසං්ී ත්ව තියෙන්. තාවත් පිරිසක් ඒකත් බැහැර කල්ලා ඒගොල්ලො කිය නෝ නේව රූපී න අරූපී. ඒ රූපත් නෑ අරූපත් නෑ. මෙන්න මේ අසංඥී තත්ත්වය තුළ. කියලා ඇතින් තව පිරිසක් මේකත පනවනෝ. ඇති මේකටත් හොඳ උත්තරයක් බුදුරාන් වහන්සේ දෙනවා ඒයන්නේ බුදුරියන් වහන්සේ කියනවා විඤ්ඥාණය කියන එක. අපි දන්නවා බුදුරියන් වහන්සේ දේශනා කරවා. ස්කන්දේ ේදනාස්කන්දය සංඥාස්කන්දය ංස්කාරස්කන්දය ඤ්ඥානස්කන්දය කියලා මෙ විඤ්ඥානස්කන්දේ බැලුවතුන් යාගේ ස්වභාාවේ තමයි එක්ක රූපයක් ඇු කරනු එක්ක වේදනක් ඇු කරු එක්කො සංඥාවක් ඇසු කරනු එක්කො සංස්කාරයක් ඇසු කරනු එෙතකොට මේ රූපවේදනා සංඥා සංකාර ඇසුරු කරමින් ඒවා උපාධන කරමින් ඒවා මත ගොඩනැගෙන ගතියක් තමයි සාමාන්‍යෙන් විඤ්ඥානයක තියන්නේ. ඉතින් අරතත්වයකදී එමන්ු හැියාවක් නැහැ යනිසා මේ කියන දේවල් බැහැර කරන්න පුළුවන් පදනමක් මෙ මේ තර්කය මත ඇති වෙන. නිසා බුදුරයන්හසේ මේ අස්ඥී තත්ත්වයක් බැහැර කරන්නවා මොකද ඒකත් ඇයිල මේ හිතින් හදා ගත්ත එක. ඒකත් ඇල සංකතයක්. ඒකත් ඇයිලා සකස් කරන ලද්ද. හිතින් හිතල සමාධී වඩලා එමතන් සංඥා යටපත් කරලා මේ කුමක් හෝ යම්කිසේ හේතුන් හරහා සකස් කල්ලා හදාගත තත්ත්වයක්ත්තමයි මේ අසං්නී තත්ත්වයත්. කියල බුදුරයන් වහන්සේ කියනවා මෙන්න මේ අසංම අසී තත්වයනුත්ැ සංඥා රහිත තත්ත්වය කිනුත් අන්න බුදුරයන් වහසේ නිදහස්සනා. බුදුරන්සේ ඒකත් විනිනිද දැක්කා ඒකත් එබධුවේ සංස්කාරයන් ගෙත් නිසරණයක් භාගතන් වහන්සේ අවබෝධ කර ඒ අසං්ඥී තත්වයත් විනිමවිත දැක්ක නැතගේ අසංඥී තත්වත් අභිබවා තමන්ගේ නුවන දියුණු කරගන්න බුදුරජන් වහසේට හැකි වුණා. ඒවගේම ඒ සියලු සංස්කාරයන්ගේ සමනයක් වූප සමය සංස්කාර නිරෝධයක් ප්‍ර්‍යක්ෂ කරගන්න සමන් වහන්සේට හැකියාව ලැබුණා ඒ නිසා මේ ප්‍රකාශ කරන මේ අසං්ඥීතත්ත්වයත් බැහැර කලා කියලා අන්න බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දර්ශනය ටිකක් පිරිසුදු කල්ලා පෙන්න්නෙනවා පිට. එක ඇන මුල් අවස්ථාවේදී පුරිසිදු කල්ල පෙන්නනවා අර දිගට පවතින ආත්මයක් තියෙනවා ඒක සං්ඥී ආත්මයක් සං්ඥාවක් සහිතා ආත්මයක් කියන එකත් බුදුරජන් වහන්ස ෙන ඒකත් මේ සංකතයක් ඒකත් මේ හිතිං හදාගත් එකක් ඒකත් හිතිං හැඩවැඩ දයාලා සංස්කරණය කල්ලා රුචි අර්ජිකම් අනුව හ ඇත දෙයක් ඒත් හැමේ සංස්කාරයක් ඒකත් ඒනිසාම ක්ෂයටල් පාතර වෙන එකත් නිරන්තරේ නැතිී ැතිීම් සභාවකට ප්‍රාත්ව වනො කදාවත් දිගට පාවතින සභාවයක් නෙමේ කවදා හෝ මේ හදාගත් සමාධයේ නැත්තම් මේ ඇතිකරගත් ශක්තියේ හීනත්වය හරහා මේ ශක්තිය හීනවීම නිසා ආයිත් තන්න මේ පහල ලෝකල්ට පැමිණින්න සිද්ධ වෙන උදාහනය කොශයෙන් අපිකිවත් යමක්සි බ්‍රාහ්මණය කොන්න භාවනාවක් වඩනෝ දිහාන භාවනාවක් වඩන එයා හොඳට ගැම්ඹුරට රූපාාවචර දෙහනයක් වැඩවා ඇති ඒම දෙහනයක් වඩලා යා හිතනවා මේක තමයි උතුම්මදේ ති ඒ රූපලෝකයේටයා හිතපත් කරගත්ත හැබ ඒකත් සකස් කරන ල්දා. එතන පූර්ණ නිවීමක් සම්පූර්ණ නි්බාණයක් එතන නැහැ මොකද කෙලෙස් යටත් මේ කෙලෙස් ෂයකර හැඩීමක් ආශ්‍රයක්ක්ෂය කකිරීමක් එතන නැහැ මෙතන මේ කල් ලාතියෙන්නේ තාවකාලිකව කෙලෙස් යටපත් කරගෙන සමාධියකින් හිත ආඩ්‍ය කරගෙන ඒ සමාධි ශක්තියෙන් හිත නතු කරගෙන හිත සංස්කරණය කරගෙන යම් කාල පරිච්චේ දෙයක් පැවැත්වීම පමණයි තිදි බුදුරාන් වහන්සේ මේක සංකතයි මේක අනිත්‍යයි මේක වෙනස් වෙනවා මෙයාට දිගු කාලයක් මේක එක දිගට පවත්වන්න හැකියාවක් නැහැ අනන්ත කාලයක් මේ පවත්වන්න හැකියාවක් නැහැ තාම මෙයාගේ හිතේ ආත්ම දෘෂ්ටියක්තියවා. මෙතර පුද්ගල භාවයක් තියනවා. අවිද්‍යාවක් තියනවා. ඒ නිසාම නැවතන අත සංස්කරන සිද්දධ වෙනවා. ඒ නිසා මෙයා සසටට බැඳි ලයින්නේ. ඒ නිසාම මෙයා සසරේ තාම අතරමංවෙලයින්නේ. ඒ නිසා යම්දවසක ඒ දෙහාන ශක්තිය දුරුවලඋනහම යා නැවතත් ඒ පහල බොහමි වලට ැමේනවා. ආයත් ඔන්න දිව්‍ය ලෝකවලට ආයිත් මනුස්ස ලෝකට ආයත් අපායට මේ තැනැත්ත පත්ව වෙනවා. ඒේ නිසා තාව කාලිකව වඋනත් ද්‍යහන භාවනාවක් වඩලා ඒ අම්කිසි බ්‍රහ්ම ලෝකයකට ගියත් එතන සදාකාලික සැනසීමක් නෑ සදාකාලික විමුක්තියක් නෑ තාමත් ඒක සංකතයක් තාමත් ඒක සකස් කරන ලද්දක් ඒ සකස්කිරීම අවසන් වෙච්ච ගමන් ආපස්සට එනවා ඒබත්වේම තමයි අසං්ඥීතත්වය ගැත් කියන්න තියෙන්නේ ඒ අම්හෝ තැනැත්තෙක් මේ සංඥාව පිටු දැකලා සංඥාව ගැන දේශයක් පහළ කරගෙන සංඥාන් අතර කරන්න උත්සාහත් වෙලා ය අසං්‍ය ලෝකයකට ගියත් ඒත් ඒ තියෙන දෙහන ශක්තිය අවසන වනාට පස්සේ ආපස්සට පැමිණෙනෝ. ආපසර ඔන්න එක්කො දිවිලෝකට මනුස ලෝකට අපායකට ය පැමිණිෙනවා සාමාන්‍යඉන්නන් කියනවා බ්‍රහ්මය එක පාටම අපායන්න නැහැ කියලා කෙසේ නමුත් එයාට දිවිලෝකකට එන්න පුළුවන් දිවිලෝකෙන් පස්සේ මනුසලෝකට එන්න පුළුවන් නැත්තන් යායට රරිජුවම මනුසලෝකට එන්න පුළුවන් බැයිති නුස්ස ලෝකයටට දිවි ෝකෙටාවට පස්සේ. ඊළඟ භවේද අපාගත වෙනවා කියෙනෙ එච්චර අමාරු නෑ. තියනිසා බ්‍රහ්ම ලෝකෙන් ආපු පිරිසකුත්, දිවිලෝකෙන් ආපපු පිරිසුත් මුස ෝකයෙන් ආපු පිරිසකුත්, ති මේ විදිහට අපි අතර ඕන තරන් ඉන්න පුුවන් නමුත් ඉතින් අපි සාම සංසාරය. තියනිසා තමයි මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ පාරවල් හොඳට සුද්ධ කරලා දෙන්නේ. මේ තාවකාලික ලැගුම් පොළොවල්ලල අපි කල්ප ගණන් ගත කලත්, මේහි සදා කාලික සැසීමක් ලැබෙන්නේ නෑ කියලා ඉති අපි නිවනක් කෙරෙහි එක්තරාන්දමකින් කුළු ගැන්වීම උනන්දු කිරීම සිද්ධ කරන්න එනිසා මේ බුදුරයන් වහන්සේ මේ සංසාර ප්‍රවෘතියේ තියන මේ මුළු චිත්‍රය දැකලා එම නතු මේ පුංචි වපසරයක්ක් විතරත් දැකලා නෙම මේ බුදුරයන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ බොහෝම පුළුල් චිත්‍රයා ගැඹුරු චිත්‍රය දැකලා තමයි බුදු කෙනෙක් නිවරදි මාර්ගයක් ඉදිරිපත් කරන්න ඉතින් ඉට පස්සේ අර බ්‍රාහ්මණය වතර ඉන්න තවත් පිරිසක් තුන්වෙනි දෘෂ්ටියක් ඉදිරිපත් කරන්නවා ඒ තුන්වැනි දෘෂ්ටියය තමයි නේවසඥී නාස්ඥී කියන දෘෂ්ටිය. එකයන්නේ අර මරණින් පස්සේ ආත්මය පත්වෙනවා එයාට සංඥාවක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ. ඔන්ඳින් තවත් ශෝක්ෂම මට්ටමක් ගැන ඒගොල්ල කතා කරනවා. ොට මෙනි නේවසඥා නාසං්ඥායතනයක් මුල් කරගත්ත. සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති දත්වයක් තමයි කෙනෙක්්ට මරණින් මත්ත තියෙන්නේ කියලා ඔන්න තවත් පිරිසක් කියනවා. එතකොට මෙහෙම කියන්න හේතුව ොකක්ද ඒකත් බුදුරියන් වහන්සේ පැදිලි කරන මොකද ඇතැම් කෙනෙක් කියනවා මේ සංඥාව රෝගයක් සංඥාව ගඩුවක් සඥාව උලක් එතකොට මේ සංඥාවත් එක මේ වැඩි කරන්න බෑ මොකද සංඥාව මහලෙඩක් සංඥාව නිසා ඔන්න හිතකිලුට වෙන සංඥාවන් වල හි පැටලෙන නි මේ සංඥාව මහා කරදරයක් හැබැයි සම්පූර්ණයෙන් අසංඥී වුුණොත් එතකොට මොකක්කත්දැෙන්නේ එතකොට මහ මුලාවක් තියෙන්නේ. එතකොට කියනවා අසං්ඥා සම්මෝහෝ අසංීෙන තත්වේ මහාම සම්මෝහයක් එතට මහා මුලාවක්තියෙන්නේ එහෙමනක් මොකදදම මෙතින්ට ලැබෙන විකල්පය එහෙමනම් සං්ඥාව ඇත්තේත් නැති නැත්තේත් නැ තත්ත්ව ඔන්න මේ ගොල්ලො පැමිණ නිගමන. සංඥාව තිබිලත් බෑ සංඥාව සම්පූර්ණෙන් නොතිබීත් බෑ. සංඥාව සම්පූර්ණෙන් තියෙන්නත් බෑ සංඥාව පූර්ණ වචෙන් ඇතිකල්ලත් බැ එහෙම ගන්න අතර මැදි තත්වය. එන්ට ගොලු පනෝගන්න මේ ගොල්ල හිතාගන්න. ති එහෙම තමයි මේ නේව සංඥා නා සංඥාතනයට වටින කමක් දෙන්නේ. සංඥාව තියෙනවා කෙනක ගත්තුොත් මහා කරදරයක් හැම තිස්සෙම හිතර සංඥායනවා හිත පැටලෙනවා. මේ කැමති සං්ඥායන්නත් පුුවන් කමැති සං්ඥායන්නත් පුළුවන් ඇති මේ මහා කරදරයක් කියලා ඇති සංඥාාව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි පූර්ණ වශයෙන්ම සංඥාව දුරකරොත් එතන මොකක්කත්ම තේරෙන්න්නනෑ එතන තියනෙන මහා මෝඩකමක් මහා මුලාවක් කියලාන්න අසං්ඥී තත්ත්වයක් එගොලු බැහැ කරන. බැහැර කළ තමයි මේ අතර මැදි තත්ත්වයක් හොඳයි කියලා හිතාගෙන හොන නේව සං්ඥා නා සං්ඥාහිතනයක් ගැන ඒගළග හිතේ කැත්තක් ඇතිවන්. ඒ විදියට තමයි මේ සූත්‍රයේදී. එතකොට තුංවෙනි කොටස. තුන්වෙනි කොටසන් ගැන බුදුරජයන් වහන්සේ විස්තර කන්නවා. නේවස්ඥී නාස්‍යී අත්තා නම් පං්ඥා පෙන්ද. තවත් ඔන්න පිරිසක් කිය න මේ ආත්මයයක්ත්දේ නො ඉන්න මේ ආත්මය අනාගත බවේද්දී. දිගට පවතිනවා හැබැයි ඒ ආත්මයට සංඥාවක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ. දෙ අපිට තේරවා හරිීම සූක්ෂමයි මේ හිතන්, ගෙන හිතන්න ගිහිල්ලා පරිකල්පනා කරන්න ගිහිල්ලා කොයි තරන්නම් එහාට මෙහාට පෙරල පෙරල බලපලා කොයි තරන්නම් පැටලිලා තියෙනවද. ඉතින් ඒ පැටලිල්ලේ ප්‍රමාණය කෙතෙක්ද කියනවා නං එබඳු තත්ත්වයක් තමන්ගේ හිතේ දියුණු කරන්න තරම් මිනිස්සු දෘෂ්ටි ගතවෙලා. දෘෂ්ටි ගතලා එබඳ දෘෂ්ටක් හිතේ පැළපදියන් කරගෙන ඒ තත්ත්වයට හිතපත් කරගෙන ඔන්න ඊළඟ බවේ කිහිල්ලා ඔන්න නනිව සංඥා සංඥාතයේ තුපදිනවා. උපදිලා කල්පගනම් ඒවැ ජීවත්වෙනවා. බුදු කෙනෙකුටුවත් පිහිට වෙන්න බෑ දැම් මේ පින් උතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්්‍රච්ච ගමන් ඒ ධර්මය දේශනා කරන්න තීරණය කළට පස්සේ අර සහම්පති මහා බ්‍රහ්මයාවගේ ඇරුවිීමින් පස්සේ ඇවිල්ලා ඔන්න තීරණය කන්නවා න ධර්මය දේශනා කරන්න. පස්ස දුරන්හන්ස ලිම බලන්නන්නේ ම කාටද ධර්ම දේශනා කරන්න. ඇති මුලින්ම හිතෙන්නේ අ තමන්ට ඒ බුද්ධෝත් පාදය දැත්තන් පෝධි සම්භහර පුරණකොට තමන්ට යම්කිසි දුරකට මාර්ගයක් පෙන්න්නපු. ඒ ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ඒ පිරිස්තමයි තමට උන්හන්සේ මුලින්ම සිහිවන්න මොකද ඒ අය යම් පරමකට හිත දියුණ කර ගත්ත පිරිසා. හැබැයි අවාසනාවකට මේ දෙන්නම. ඒලාර කාලා ආලාර කාලා මුද්ද කරම පුත්ත කිය නඒ දෙන්නම මිය ගිහිල්ලා අර අරූපී බ්‍රහ්ම ලෝකෝල ඉපදිලා. බුදුරජණන් වහන්සේට වත් බැහැ ඒ අයට පිහිටවෙන්න. අරූපි බනක් අහන්න කලක් නෑඒවගේම බනක් කියවන්න ඇස් දෙකක් නෑ. ති නිසා අරූපී බ්‍රහම ලෝක පිදිරාති මේ නිසා ඒ අයත් එක්ක යම්කිසි සනිවේධනයක් කිරීම හැකිවක් නෑ ති නිසා බුදු කෙනෙකටවත් පිහිට වෙන්න බැරි හොම ප්‍රාතයකර ඇදවැටීමක් වගේ දෙයක් තමයි මේ හර සිද්ධ වෙලා තියෙන නමුත් ඉතිං අවාසනාවකට අපේ මේ හිතේ තියෙන ඒ දෘෂ්ටි ගතවීම් හරිම භයානකයි ඒ දෘෂ්ටි ගතවීම් වලින් මේ හිත නිදහස් කර ගනිමින් තවත් ඇත්තකින් මේ බුදුබණ කෙරෙහි යම් අවධහනයක් යොමු කරමින් සත්පුරුෂ ඇතුරක් ලබමින් යන බොහොම සැලකිලිමත් මාර්ගයක් පරිස්සම් මාර්ගයක් තමයි ඉතින් අපිට තියෙන නැත්තන් ඉතිිත් යම්යම් බොරු අලවල් වල වැටන්න ඉට තියෙන. ඒකයි එකතකින් මේ සූත්‍ර දේශනාවන් කෙරෙහි ටිකක් ගැඹුරින් අවධානය යොමුකරදදි අපිට තේරුම්ගන්න තියෙන්නේ අපේ හිත්උනත් යම්යම් තැන්වලදී ඇලෙනවද මේ වගේ දේවල්වට. යම් යම් දේවල් ගැන තර්ක ඉදිරි පත් කරනවාද. මේ වගෙන ඕනවට වඩා කල්පනා කරනවාද. අනිත්ත ඇත් එෙක් තර්ක කරන්න යනවද මේ සබන්ධී කියලාඉතින් අපි පොඩ්ඩ හැඩකිමත් ව යුතු. අපි ඔවන්ට වඩා මේවා ගැන අනිත්්‍ය ඇත්ක තරක කරන්න විග්‍රහර ආරවුල් ඇති කරගන්න අනවන්නන් ඒගැනෙන එකාතකින් බැලුවවා අපි කාලය අපතේ හැරිමක් සිද්ද කරන්න මේ වෙනකොටත් අපේ හිතේ අම්කිසේ බනක් භහාවනාවත් දියුණුවීම නිසා සතියක් සමාධයක්ත් දියුණුවීම නිසා යම් ප්‍රඥාවක් දියුණු වෙලා තියෙන වන්නම් එහෙමනම් අපි උත්සාාවන් වෙන්න තියෙන්නේ කුමක් නම මේ බුදුරාණන් වහන්සේ පෙන්ෙන සම්මාධිච්චිය බුදුරියන් වහන්සේ පෙනු සම්මාධිච්චියයේ ප්‍රභේද මොනවාද කියලාර ඒ භාගතුන් වහන්සේගේ දහම තුළින්ම අපේ මේ හිතේ යම් කිසිේ පැනනැගුණු යම් කිසි සැකසංකා දුරකර ගන්න තමයි එහෙමනම් උත්සාත් වෙන්න අවශ්‍ය. තින් මේ සූත්‍රේදී ඇත්තටම බුදුරජන් වහන්සේ ඒ පරවාදයන් අනුන්ගේ විධාකාර දෘෂ්ටි බැහැර කරනස්යක් තමයි පේන්න තියන්නේ. මොකදඉතින් අද වනත් විවිධකාර අන්‍ය ලබ්දකයිෙන් අතර අන්‍ය ආගමිකයින් අතර මේ වගේ විාර දෘෂ්ි ය පුුව නි බුදුන්සරණ ගිය පිරිසක් වශයෙන් බුදුහාමුදුරුවෝඉතින් අපිට උගඩනවා කොහොමද මේ පට බේරගන්න කියලා කොහොමද මේ අනිත් අය යන වැරදි මාර්ගවලින් අපි බේරෙන්න්නේ කියලා අපි කොහොමද ආරක්ෂා වෙන්න කියලා. ති එතකොට අ නේවසී නාසං්ඥී කෙන තත්ත්වය ගැනත් තුන්වෙනි ඒ දෘෂ්ටිය ගැනත් බුදුරජණන් වහන්සේ කියන්නේ ඒතනත් තවතව පිරිස් තර්ක කරන. ආත්මත් තියෙනවා මරණින් පත්තේ ඒ ඇවෙල්ලා සඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැතිතත්වය හැබැයි ඒක රූපයඇත් තියෙන් පුුවක් කියෙන වන්නන තව පිරිසක් කියන. තාත් පිරිසක් කියන බෑ ඒක රූපයත් තියෙන බෑ ඒකයිල අරූපී කෙන වන තවත් පිරිසත් අර්ක කරනු. තාත් පිරිසක් කියනෙන ඒක රූපීත්වනවා අරපීත්වනවා කියෙන න්නන දෙකම තියෙනවා කියෙන වත් පිරිසත් තර් කරනු. තාත් පිරිසක් කියෙනවා ඒක රූපීත්වවෙන්නේ නෑ අරපීත්වවෙන්නේ නෑ කියෙවන තවත් පරිසත් තර්ක කරන. ඇති මේ විදිහට මේ සෑහෙන්ෙන පිරිසාක්න් මේ රූපි අරූපි තත්ත්වය ගැන මතවාද ඉදිරිපත් කරමින් මෙන්න මේ සංඥාව ඇත්තේත් නැ නැත්තේත් නති ඊළඟ භවයක් ගැන ඒගොල්ලු තර්ක කරනවා. ති මේ බධු චර්කවල මේ බන්ඳු දෘෂ්ටි මතවාදවල පැටලිච්ච පිරි සිතින් එදා ඉඳලාතේනවා. ඉතින් බුදුරහන් වහන්සේ කියේනවා ඉති මේ වගේ මට්ටම්වලද යම්සි කෙනෙක් අහලා දැකල්ලා. ලා දැනීලා හිතලාඒ සාමාන්‍ය දිිට්ට සුතමුත විඤඥාත කියල අපි සාමාන්‍යෙන් කතා කරනය ගොරෝසු මට්ට ඉන්ද්‍රිය පරිහරණයක් යන කතා කරොත් එහෙම ඒක මේ වගේ මේ කතා කන තත්ත්වයකට හරිම බරයි ඒක එ මේ කතා කරන්නේ අතිශය සූක්ෂම මට්ටම මේ සාමාන්‍ය අපි ගටයුතු කරන මේ ඇස්කන්න ආසාදී ඉඳුරන්ගෙන් ඒ අපි කරන සාමාන්‍ය ඉන්ද්‍රය පරිහරණ ත් තතු මේ කතා කරන සූක්ෂම දෘෂ්ිත් එක් ගැපැෙනි නෑ. ඒ වගේමයි සංස්කරණයක් නොකර හිතේ සංස්කරණයක් නොකර මෙ බඳු තත්වයක් ලබන්නත් දැ. එනිසා බුදුරන් වහන්සකෙන මෙතනත් තියෙන සංස්කතයක්. මෙතනත් තියෙන සකස්කරපුස භාවයක්. මෙතනත් තියෙන්නේ හිත තත්ත්ව ගත කිරීම. මෙතරත් තියන්නේ යම් යම් සමාධීවලයට සමවැදිලා සමාධියයේ හිත රඳවල්ලා සමාදයේම හිත පුරුදු කල්ලා සමාධී ගත කල්ලා සමාධයේම හිත තත්ත්ව ගත කිරීමක්. මේකත්ත එල සංකතයක්. මේකත්ත එල සකස් කිරීමක්. මේ තත්ත්වය වනත් සදාකාලික නෑ, මේ තත්වේත් තාම කෙනෙක්කින්වා පුද්ලයකින්වාත්යකින්වා මෙක්කින් වා කියල හිතා ගැනීමක් මෙතන තියන්නේෙ මං්‍යනාවක් මෙතන තියෙන්න්නේ. තේනිසා මේ තත්ත්වය කොයිතරං සූක්ෂම වනත්. මේ තත්ත්වයේදී කෙතරං කල්ප ගානක් මේ තැනැත්තා ගත කළත්. ඒ තත්ත්වේ තිනයේ සංකත ස්වභාවේ නිසා ඒක තිනඒ සකස්කළ ස්භාවෙන් නිසා යම් කාල පරිච්චේදයකදී නැවතත් ඒ ශක්තිය වැෑවුනාට පස්සේ හි නවුණට පස්සේ ආයිත් අර පහල තලේකටයට පැමණි සිද්වේන. එකෝ පහල තියන බ්‍රහම තලයකටහ තියෙන දිව්‍යලෝකට මනුස්සලෝකට මේ තැත්ට ආ පස්සට එන්න සිද් වෙනවා. තයනිසා එබන්දු තාවකාලික ආත්ම භාවයක් ලැබීමෙන් ලබන ලොකු ප්‍රයෝජයක් නෑ. ඒක නිකන් තාවකාලිකව කෙනෙක් තමන්ගේ හිත තත්වගත කිරීම පමණයි සිද්ධවෙලා තියනය නිවැරදිව තමන්තුළ කෙලෙස් අයින් කිරීමක්, කෙලෙස් දුරුවන් කිරීමක් ආශ්‍රවයන්ශය කිරීමක් මේ තත්ත්වය තුළද සිද්ධ වෙලා නෑ. ඒ වෙනුවට තාවකාලිකෝ සමාධි ශක්තියකින් හිත තත්වගත කල්ලා, යටපත් කිරීම පමණයි සිද්ධ වෙලා තියෙන ඉතිේ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අනතුරු අගවනවා උදාහන්නෑ වශයෙන් සල්ලක සූත්‍රයේදී. සල්ලක සූත්‍රයේදී බුදුරජණන් වහන්සේ කියනවා මහණනි මේ ප්‍රථම අධ්‍යානයතිී න දති අධ්‍යානයති න තෘති අධ්‍යානය තිීන චතුරර්ත අධ්‍යානය තියන. මෙවා හරිම සුවදායකයි. මෙතන දිට්ට දම්ම සුකයක්තිී නො. මෙිලෝ වශයෙන් ලබන්න පුළුවන් සැපැ අත් තියන. කවුරු හරි හිතනවා නම් මම මේ සැපය විඳිමින් ඉන්න කාලයේ දී. මගේ හිතේ කෙලෙස් ශය වෙලායන. ආශ්‍රවයන්ශය වෙලා යනවා. කෙල කවුරු හරි කෙනෙක් කියනවා නම්. ඒ තැනැත්තා නිවැරදිව කාරණය තේරුන් අරගෙන නෑ. මහනෙන මේ ්‍යානවල මේ රූපාාවචර ධ්‍යානවල දිට්ටදම්ම සුකයක් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සුවයක් සැපයක් ශාන්තියක් තියෙන බව ඇත්ත. නමුත්, කය කිරීම ආශත්‍රවයංශය කිරීමක් කෙලෙස් ලියා හැරීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ කියලා මම දේශනා කරනවා. හන්න අපිට අනතුරුවන්ගනු. ඊලබස්සේ දේශනා කරනවා මේ ආකාසනංජායතන තියන විඤ්ාණංජායතනය තියෙනවා ආකින් චංජාතය තියනව නේව සං්ඥාන සංායතනය තියෙනවා ඒකන්න අරූප ්‍යාන. මේවාත් ඇතැම් කෙනෙක් පරිහරණය කන්නවා ඒවෑන් ලොකු සොයක් ලබනො ලොකු ආශවාදයක් ලබනු කවරුහෝ කියනව න්නං මේ තත්ත්වය තුළදී මගේ කෙලෙස් දුරුවෙනවා ආශ්‍රවයංශය වෙනවා කියලා ඒකත් මම ප්‍රතික්ෂේප කරනවා. මෙතනත් සිද්ධ වෙන්නේ තාවකාලික සොයක් ලැබීමක් පමණයි මිලෝ වශයෙන් යම්කිසි සැනත් මේ සුවයක් තියෙනවා නමුත් ආශ්‍රවයංශය කිරීම කෙලෙස් කපා හැරීමක් කෙලෙස් ලියා හැරීමක් සිද් වෙන්නේි න. කෙලා බුදුරජයන් වහන්සේ මේ සියලුම ඒ සමතයෙන් අපි ලබන හිත තත්ව ගත කිරීමෙන් ලබන ඒ ගැඹුරු සමාධීවල්ල පවා තියන දුරුවලතම් දුර්ුවලකම පෙන්ල දෙන ඒ වැෑ පවා තියෙන ඒ නිෂ්පලත්වය එකතකින් අපිට පෙන්ල දෙනවා ඇ ඒ වෙනුවට නිතරම අගේ කරන්න යන්න න සංකාර සමතයක් සියලු සංස්කාරයන්ගේ සංසිනීම පුළුවන්ද අපිට මේ සංකාර සමතයක් දක්වා සියලු සංස්කාරයන් සමනය කිරීමත් දක්වා සකස්කිරීම් ින් තොර වූ තත්වන් දක්වා අපි හිත දියුණ කරන්න මේ සියලු සංස්කාරයන්ගේ නිස්සරණයක් ලබන්න පුළුවන්ද කියලා අන්න ඒ නිස්සරණා ්‍යහාශය සියලු සංස්කාරයන්ගේ සමනය සංකාර වූපසමය කෙරෙහි අපි උනන්දු කරනු ඇතරම් පින්වත්න සබ්බ සංකාර සමතෝ සබ්භූපතිස් පටිනිස්සක් ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධහ මේ සියල්ම වචනය කියන්නේ නිවනට නිසාබ දුරාන් වහන්සේ නිවන කෙරෙහි අපිෝ යොමුකිරීම. අපිට ඒ මාර්ගය කියාදීමක් පැහැදිලි කරදීමක් මේ අනෙකුත් බොහෝම සූක්ෂම දෘෂ්ටිවලින් අපි නිදහස් කල්ලා ඒ දෘෂ්ටීන්ගේ තියන ලාමක වභාවේ ඒ දෘෂ්ටීන්ගේ තියන හානිකර ස්වභාවය. ඒ දෘෂ්ටීන්ගේ තියෙන තාවකාලික ස්වභභාවය. ඒ වැ තියෙන තත්ත්වගතවීම, ඒ වැෑතියන සංස්කරණය. අපිට හෙළිකල්ල දීලා. හෙමනං අපි ඔයේ සංස්කරණයන්ගේ තොරවීමක් සංස්කරන නතර කිරීම. සංස්කරණයන්ගේ වූප සමයන්. සියරු සංස්කාර සමනය කිරීමක්. දක්වා හෙමනං අපි අරගෙන යනු. තිය නිසා අපි බුදුසරණ ගිය පිරිසක් වශයෙන්. ඒ අපේ හිත තත්ත්ව ගත කිරීම වෙනුවට සමාධීදක් අපි ඇසුර කරන්න පුළුවන් වෙයි. අපේ හිතෙත් යම් යම් සමාධි පහළ වෙයි. ඒ සමාධී පරිහරණය කරන්නේ ප්‍රයෝජනය සල කලා. එහෙම නැතුව ඒ සමාධයට ඇලිලා ඒ සමාිය මේ දහ මේ තියන උකෘෂ්ට උත්කෘෂ්ටම මට්ටමය කෙන හිතාගෙන එහෙම නෙමේ. මේ සමාධිය පාවිච්චිකන්නවා තව තව මේ හිත කෙලෙසුන් මුදවාගැනීමට කරන උපකාරයක් වශයෙන්. මේ හිත පැහැදිලිව තියෙනවන්නං එතකට තමයි යන්න අපිට මේ හිතේ නැවත නැවත පාහලවෙන යම් යම් උපාදාන කිරීම් ලෙසුන් හඳුන ගන්න පුළුවන් වෙන්න. එ පමණකට පමණක් මේ හිතේ සමාධිය සීම කරගන්න එහෙම නැතුව සදාකාලික ලැගුම් පොලක් වශයෙන් සමාධි පරිහරණය කරන්න යන් එනෑ. සමාධිය පරිහරණය කරනවා ප්‍රයෝජනය සල කළ ති අගේමයි දෘෂ්ටිගතවීම් පැත්තෙන් කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෝතර සම්මාධිත්‍යයක් ගැන කතා කරද්දී. ඒ. දුරාණන් වහන්සේ පෙන්න නිවරදිමාර්ගේ උනත් දැඩිව ග්‍රහණය කරන්න නැතිව. සත්‍යය වනත් දැඩිව ග්‍රහණය කරන්න නැතුව. දෘෂ්ටිගතවෙන්න නතුව තමන් උසස්සේ අනුන් පහත්වය තමන්ගේම දර්ශනය තමන්ගේම දැක්ම නිවරදි අනි්‍යියලු දර්ශනයන් හිස්ස කියලා ඒ අත්තුකන්සන පවම්භණලට ය නතුව. තමන් උසස් කල්ලා අනුම්ම පහත් කරලා ඒ දරන දෘෂ්ටි වලට යන්න නැතුව. පොහෝම සියුම්ව මේක නිකං එගොඩවීම සඳහා පහුරක් පාවිච්චිකර නො වගේ බොහොම සියුම්ම තමයි මේ තමන් වහන්සේගේ ධර්මය බුදුරජන් වහන්සේ දේශනා කරන්නේ ඒකට පවා බුදුරන් වහන්සේ නො මේ පරා මර්ශණය කරන්න එපා මෙ මන් දේශනා කරන දහම පවා මේ නිබ්බාන මාර්ගය පවා ආරෂ්ටාන්ක මාර්ගය පවා මේකයිල පහුරක් මේක යිලා එතරවීම පිණිසයි මේකවත් දැඩිව ග්‍රහණය කිරීම පිණස නොමේ කර තාගෙනයයාම පිණස නෙමෙක් කියල බදුරියන් වහන්සේ පුදුවාකාර ධර්මයක් අපිට දේශනා කරනවා ඉති එකාතකින් මේ දහමේ තියන ගම්බිහි රත්වය ඒ බුදුරාන් වහන්සේ කොතනද ඉන්න කියීන කාරණය එකතක මේමගේ සූත්‍ර හරහා ටිකක් හෙළි වෙනවා අපිට නැත්තන් අපි හිතනව මේ බුදුරාන් වහන්සේ සාමාන්‍ය වනු සෙක් කියලලා හැබැ බදුරාන් වහන්සේ අර සියලුම විවිධාකාර ඒ සියුම් සියම් දෘෂ්ටී දැකලා ඒවැ තියෙන හානිකර තත්ව තේරුම් අරගෙන ඒව සියල්ල බැහැර කල්ලා මෙ තමන් වහන්සේ පෙන්න දහමත් එතරවීම පිණිස පමණක් භාවිතා කරන්නය ඒකවත් දැඩිව පරාමර්ෂණය කරන්න යන්න එපාය කියලා අන්න දේශනා කරනවා. මෙ තමන් වහන්සේගේ දහම පවා දැඩිව පරාමර්ෂණය කරන්න එපාය මේකින් ප්‍රියයෝජනය සලළ කත් පාවිච්චි කරන්නේ කියලා කියපු කිසිීම ශාස්තෘූන් වහන්සේ නමක් මේ භහකතුන් වහන්සේ හැර මේ නෝකෙ පහලවෙල් අන. සා ව අපි ඒ භාගතුන් වහන්සේගේ සරණගිය පිරිසක් වශයෙන් උන්වහන්සේ ඉසරහාට තියාගෙන උන්වහන්සේව අනුගමනය කරමින් භාගගතුන් වහන්සේ දන්නේ මමනන් දන්නේ නැහැ කියලා මහතමානී වෙමින් අපි මේ ගමනයන්න උත්සාහන්ත වෙම තේ නිසා මේ සූත්‍රයේදී ඒබන්ධ දෘෂ්ටීන් තවත් කීපයක් විස්තර කරන්න තියනෙනවා ඉතිං ඉදිරියට පූජනය ලොකසාවින් වහසේ ඒ දෘෂ්ටීන් ගැනත් විස්ත්‍රර කරාව ඉ අදට අප මේ අංචත්තය සූත්‍රයේන දෘෂ්ටීන් සම්බන්ධයෙන් යම් විග්‍රහයක නිරත වුණා ඇති මේ විදයට අපේ හිත විධ දෘෂ්ටීන්ගෙන් මුදවාගෙන දෘෂ්ටි ගත වෙන්න නැතුව. මේ විවිධාකාරම් මතවාදවල හිරවෙන්න නැතුව. අනිත් ඇත් එක් කළහ විවාද වලට මේ දෘෂ්ටි නිසා පැටලෙන්න්නේයන් නැතුව. අපේ හිත ඇතුළට නැඹුරු කරගෙන යොනුසෝ මනසිකාරයක එෙදමින්. වඩ වඩා මේ හිතේ කෙලෙස් හඳුනා ගනිමින්. රාගදේශ මෝහයන් හඳුනා ගනිමින්. කෙලෙස් වලින් මේ හිත නිදහස් කර ගනිමින්. යන මාර්ගයකට අවතී්‍රවීම පිණිස, අප සිදුු දෙනාටම, අධදිධ ධර්මදේශනාව උපයෝගීවේවා යම් මඳ පෙන්වීමක් වේවා කිය ප්‍රාර්ථනා කරමින්, අද ධර්මදේශනාව වසන්කන්නවා, සිරු දෙනාටම තෙරුවන් සරණයි.